महाबैंकुइंग महारे लक्ष पन्ना कुसुपे का को महाबैंकुइंग लक्ष पन्ना मिलियन पाक अस्थान का तू ना ये वाके में एक्सप्रेस वर्ल्ड नेव का बैंक मिलियन मिलियन दिसी पन्ना का कप्पा अंगत्ता चामर गुना से कर की लेके को एका ये वाके में महादवल महामग मराधे मुआ दिनेश शाफ्ट को एवा ये इली तरह उन्ह अध एकाई में खता हुआ उड़ींगियो वाहन तदबद ने ट्रैफिक ने दड़कोला ने पुलिसी इन्ने है भाई उड़ींगिया बर्मुला ट्रायंगल लेके लांगे उड़ींगिया निने नवपवा या निने मुगद अगादे का ट्यानो होया गन्न बे विनाश उने कोहमद कील होया गन्न बे ये वाके में तमाही लंका भी करन होरकं होया गन्न बे नि दिए नि कोहमद उने कील हिता गन्न बे नि हाट द दंडुवन दुन्ने कील हिता गन्न पुलन दो गुलांट अन्न ओक तमाही कथाव ලංකාවේ පොලිසිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දක්ෂයි මේ දේශපාලන අතපෙවීම නිසා මේ එකක්වත් කරගන්න බෑ දැන් සිල්ලර නඩු දාන පැමිණිලිකාරයන්ට ඒවට නම් ක්‍රියාත්මක වෙනවා ඕගොල්ලෝ ගමේ කිහෙල් කනක් කැපුවොත් පුල් ගෙඩියක් හොරකම් කළොත් අන්න දඬුවම් දෙනවා මේ ලොකු හොරකම් වලට කිසිම දඬුවමක් දෙන්නේ නෑ විශාල අපරාධයක් සිදු වුණා ඔයාලට මතකයි අවුරුදු 14ක් හිටියා බෝම්බ ගහන්න ගෙනාවයි කියලා චෝදනා හම්බ වුණා සිවලිංගම් කියලා කෙනෙකුට ඔහු සාහිත්‍යවේදී ඔහු අවුරුදු 14ක් හිරේ නිකන් රඳවගෙන තියන් හිටියා අන්තිමට එරියට දැම්මා කිසිම චෝදනාවක් ඔහුට ගුණ කරගන්න බැරි වුණා ඒ වගේ කී දෙනෙක්ව හිරෙන් නිදහස් කරනවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිකන් නිෂ්කාරණේ දාලා නමුත් රනිල් වික්‍රමසිංහගේ බැඳුම් කර හොරකම් කරපේක ලංකාවට ටටා බයි කියලා ගියා මොකද වුනේ ඇල්ලුවද එයාපෝට් එකෙන් යනකොට කිව්වා නෑ මගුල් ගෙදර කියන්නේ සිංගප්පූරුවේ ඒක නිසා ප්‍රශ්නයක් නෑ අපව ගෙන්න ගත හැකි කියලා අන්න එහෙමයි ජනතාවගේ ඇස් වලට වැලි ගහලා මේ පාර හැත්ත මේ වැඩේ කරේ දැන් බැංකුවක් කියන්නේ කොහොමද මේ අනුන්ගේ සල්ලි ආරක්ෂා කරන තැන අපේ උගලන්ගේ රත්තරම් බඩුව සුරක්ෂිතව තියාගන්න පුළුවන් තැන දෙයනේ මෙතන හොරකම් වෙනවා නා මෙතන මුදල් අස්ථානගත වෙනවා නා මොකද තියෙන්නේ විශ්වාසයක් තියන්න පුළුවන්ද ඒ තරම් පොට් පට්ට හොරු මුන් ගිහිල්ලා දැම්මා කම්ප්ලේන් එකක් කොටුවේ කොටුවේ පොලිසියේ කම්ප්ලේන් එකක් දාලා තිනවා ඒක දෛනික මුදල් කොහොමද කියලා මිලියන 5 අස්ථානගත වුණේ ඉතින් රනිල් වික්‍රමසිංහ දැන් බැඳුම් කර ඒ වගේම රනිල් වික්‍රමසිංහගේ කෝ කැපවීම රනිල් වික්‍රමසිංහ කැපවීමෙන් තව අවුරුදු ගාණක් අපිට ඉවසන්න කියනවා කෝ කැපවීමක් කරනවද රනිල් වික්‍රමසිංහ දැන් දිනේෂ් ෂාෆ්ටගේ මරණය මෙච්චර විශාල අපරාධයක් අපරාධයක් මොකක්ද යාට තියෙන චෝදනාව යාට කිසිම චෝදනාවක් නැහැ ඒක මේ නූල් බෝලයක් වගේ තිබිච්ච දෙයක් පැටලිලි සහගත කරා ඒක හොඳට ලියා ගන්න පුළුවන් දෙයක් පැටලිලි සහගත කළා දැන් ඒක හොයා ගන්න නැහැ ඒ නිසා දැන් අපිට මේක ප්‍රධාන දේ තමයි ඩයනගමගේ දැන් ඩයනගමගේට අත්තරම් ගොඩ ගන්න නැහැ නේද ඊයේනේ දැන් පුංචි එකෙක් අත්තරම් ගොඩ ගන්න ගියොත් අරගලයකේ කොහේ හරි යන්න ගියොත් බෙල්ලෙන් අල්ලලා ඇතුළට දානවා දැන් ඩයනගමගේට තියෙන චෝදනා පොලිසිය නඩුකාරයෙක්ගෙන් වරන්තුවක් ගෝන්නේ නැහැ. ඒක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒක ගත හැකි. නමුත් ඩයනව ගන්නෙ නැහැ. අන්න ඩයනව ගන්නෙ නැහැ. ඒ තරම් හිරිගිතයි. දැන් මේවෙන් වෙන්නේ මොකද? දැන් මේවෙන් වෙන්නේ මොකද? දැන් එක්ස්ප්‍රස් පර්ල් නැවේ නෞකාවේ වන්දිය. පොඩි වන්දියක්ද? ඒ වන්දි මුදල ගත්තයි කෝනේ මේ කෙනෙක් ගත්තයි කෝනේ දැන්. දැන් ඒ කෙනා ඒ චාමර ගුණසේකර කියන කෙනා මා හයියෙන් සද්දේ දාලා කතා කරන්න දෙයියනේ කතා කරන්නේ ඒ කතා කරපු බලන්නකෝ ඒ කතා කරපු එකාට කිසිම විජේදාස රාජපක්ෂ චෝදනා එල්ල කළා විතරයි ඒ කියන්නේ කිලිම බැංකුව පවා කිව්වනේ එංගලන්තේ නිව් ස්ටේට් බැංකුව කියලා නිව් ස්ටේට් බැංකුව කියලා කිව්වා නමුත් ඒක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහිල්ලා ඒක හොයලා බලලා මේකද සත්‍යද අසත්‍යද කියලා තාම එක වචනයක් කිව්වේ නැහැ නේද දෙයියනේ डॉलर बिलियन मिलियन नहीं मैं बिलियन गाना बिलियन हाय दशम गाना देखिए नहीं आप ही में डॉलर मिलियन बिलियन देखा एक दशम गाना भी नहीं मैं और संदेह नहीं इतनी मेक मैं वाके देखूँ परकंग कर पु रटक मेक इतनी मैं खाला वरोध नीति की लगा तीनों वो द आउर तो देखा पैन्ना टपस से नीति आटे नडु दान बे ये आटे मैं दन नडु दाला तीन ये नडु दाला तीन सिंगापुर इतनी ये तो कर मामे का क्यों है मैं बर्मुला ट्रायंगल रेखा वाके तमाई මේක ඔක්කොම සල්ලි ටික ඔක්කොම මුං ඔක්කොම කාබාසිනිය කළේ ඒකට අදිනවා අදිනවා මේ ඔක්කක්වත් ඉතුරු කරන්නේ නැහැ මේ කාබාසිනිය ගන්නවා මුං තවත් කීන ඉවසන්න කියලා මුං තවත් කීන ඉවසන්න කියලා දැන් පොඩ්ඩක් මිනිසුන්ට සංසුන් වෙලා තියෙන නිසා දැන් මිනිස්සු හිතන් ඉන්නවා දැන් ඉතින් හොඳයි කියලා
දැන් හොඳයි කියලා දැන් මිනිස්සු හිතන් ඉන්නේ. දැන් මිනිස්සු හිතන් නේද රනිල්ට විරුද්ධ උද්ඝෝෂණ කරන්නේ. දැන් මර මං ජේපීකටත් කෝල් කරලා ඇහුවා මොකද්ද හිටානිද්ද තියෙනවා කියලා. නෑ නෑ ජේපී සහෝදරෙක් කිව්වේ මේ මේ දවස්වල ජනතාවට දෙනවලු ජනතාව උනන්දුවක් නැහැනේ. ජනතාව උනන්දුවක් නැතිසයි ඒගොල්ලන්ට උනන්දු වෙන්න ඕනේ. නැත්තම් කියයි මේ කඩා කප්පල් කාර්ය කරන්න හැදුවා. හැබැයි ලංකා ඉතිහාසයේ තිබුණ නඩුවක් සතාසියුම් නඩුව කියලා. සතාසියුම් නඩුව කියලා සතාසියුම් නෝනාව මැරුවට පස්සේ මේ නඩුව මොකද උනේ? නඩුවේ තීන්දුව දුන්නේ වංගෙඩියයි මෝල් ගහයි මැරුවේ කියලා. වංගෙඩියයි මෝල් ගහයි මැරුවේ කියලා. රනිල් වික්‍රමසිංහගේ තීන්දුවත් ඔය වගේ තමයි. මේ රටේ මහා පරිමාණ වංචා දූෂණ අල්ලස් ගැනීම කප්පම් ගැනීම සිදුවෙන රටක අන්තිමට නිකන් ඉන්න මිනිහ තමයි හිර යන්නේ. හරියට ගමේ හොරු ඔක්කොම පොල් කඩනවා. හොරෙන් පොල් කඩනවා නම් එක හොරෙක් අහුණා උගේ පිටට දානවා. ඒ වගේ තත්ත්වයක් තමයි ලංකාවේ තියෙන්නේ. නමුත් අද වෙනකොට රනිල් වික්‍රමසිංහලා දඬුවම් දීපු එක මිනිහෙක් කියපන්. අල්ලස් දූෂණ කොමිසම හමුවේ වැඩිකාරු වෙලා තියෙන්නේ. ඉතමත් පුංචි ෆෑන් එකක් ගත්ත එහෙම නැත්නම් රුපියල් 25000ක ගත්ත ගුරුවරේ ප්‍රින්සිපල් කෙනෙක් ඒ වගේ පුංචි පුංචි දේවල් ඕගොල්ලෝ දන්නා පොල් ගෙඩි ගාන කරකම් කළා නැත්නම් මේකක් හරි අඹ ගෙඩි ටිකක් කරකම් කළා ඒ වගේ නඩු තමයි නඩු තියෙන්නේ. ඉතින් මහා පරිමාණ වංචා දූෂකයන්ට සැලුට් තමයි. උන් පාර යනකොට පොලිසියෙන් අයින් වෙලා උන්ට සැලුට් ගහනවා. මේ වංචාකාර දූෂිතව එලවන්න නම් මැතිවරණයක් ඕන. මැතිවරණත් දිනා ගන්නත් අද මිනිස්සු පාරට වහින්නේ මැතිවරණෙත් මැතිවරණකින් තොරනේ තොර කරන්න කිසිම ලබ්බක් නැහැනේ. මැතිවරණයක් නැතුව කිසිම දෙයක් කරන්න බෑනේ. ඉතින් මැතිවරණයක් කියන්නේ ජනතාව රජ වෙන අවස්ථාව තමන් රජ වෙලා තමන්ගේ සේවකයන්පත් කරගන්න ඓතිහාසික ක්‍රියාවලිය. මෙච්චර කාලයක් සිදුනේ මේ පාදඩය පාර්ලිමේන්තුවට ආවේ ජනතාවගේ කරපිටින්. දැන් මං කතා කරගෙන ආවේ මේ වගේ මේ සුදු කරපටි අපරාධකාරයෝ මුන් හොඳට ඉන්නවා. සුදු කරපටි මුන් ඇඳලා ඉන්නේ සුදු ඇඳලා ඉන්නේ ඔම උජාරුවෙන් ගමන් කරන්නේ මුන් එනකොට රැස්වලුළු විහිදින වගේ එන්නේ මුන් අපරාධකාරයෝ. ඔය පාර්ලිමේන්තුවේ ඉන්න හැටි කරේ සාමාන්‍ය මිනිස්සු කප්පම් ප්‍රසන්නලා කප්පම් ගත්තේ උන් එක්ක මිනිමරුව ඉන්නවා. මිනිමරුව චෝදනා ලැබු පියුන් ඉන්නවා. අපි කොහෙටද යන්නේ? රට කොහෙටද යන්නේ? රට යන්නේ අර මං කිව්වා වගේ අර කිසිම ගමනක් යන්න බෑනේ ඒ කුඩි. එතනින් කිට්ටු වෙන්නවත් බෑ. ලංකාවේ තියෙන්නේ බර්මියුලා ට්‍රයැන්ගල් එකක්. ඒ කියන්නේ ඒක ඔක්කොම ගියොත් කඩාගෙන යනවා අස්සට යනවා. හොරකම් කරපියෝ එකක්වත් හොයන්න බෑ වගේ තමයි. අපරාධ එකක්වත් හොයන්න බෑ. හොරකම් කරපෝ හොයන්නත් බෑ. හොරකම් කරපෝ හොයන්න පුළුවන්. ඡන්දයක් තියපල්ලා ජනතාව බලාගෙන ඉන්නේ. බලට දඬුවම් දෙන්න. බලට දඬුවම් දීලා බල හොරා කාපු සල්ලි ගන්නතුරු ටෝක් විත් ලාල් සටනේ.